සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. අගමැතිගේ ආර්ථික සිහිනය. අපි රජරට රාජධානිය වාගේ අපනයන ආර්ථිකයක් වෙළඳ ආර්ථිකයක් වෙනවද නැත්නම් අපි වැටිලා ඉන්නවද? නව යුද හමුදා අපතිගේ දැක්ම. තේ ඉන්න මහ ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. යුද හමුදාව නූතනයට සහ අනාගතයට ශරීර පරිදි විශිෂ්ට හමුදාවක් කරා රැගෙන යාම තමයි අරමුණ වෙන්නේ. අලුතින් තවත් වෛද්‍ය විද්‍යාපීඨය ඇවිලෙමින් තිබෙන පෘථුවියේ පෙනහළු අතීතයේ මෙන් ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රණී වික්‍රමසිංහ මහතා පවසනවා. තන්ත්‍රිමලයේ පහළ මල්වතු ඔය හරස්කොට ඉදිකරන ජලාශ ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උත්සවයට අද එක්වෙමුණි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අනුරාධපුර වවුනියාව මන්නාරම ජනහදවත් යාකිරෙන සංහිඳියාවේ රන්දියවර වන තන්තිරිමලේ ජලාශය පහළ මල්වතුය හරස් කරමින් අනුරාධපුරයේ දිවන විශාලතම ජලාශයයි. වසර 60ක කාලයක් තුල වැව්බැඳි රාජ්‍ය ජනතාවගේ සිහිනයේ යථාර්ථයක් බවට පත්වන මෙම දෙවන්ත ව්‍යාපෘතිය සඳහා වෙන් කෙරුණු සමස්ත ආයෝජනය රුපියල් කෝටි 2290ක් කෘෂිකර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉදිකරන මෙම ජලාශයෙන් වඩා තර්ථවත් හෙට දවසක් උදා කර දීම රජයේ අපේක්ෂාවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා මුල්කල තැබීම සිදු කළා. මෙම දෙවන්ත වාරි ව්‍යාපෘතිය වසර 3ක් තුල ජනතාවට දයාද කිරීම සිදුවනු ඇති. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන යන ස්වාමීන් වහන්සේ මැති ඇමති වරුණතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. අපි හැමදාගේම වසර 60ක දීර්ඝ වූ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් සදාකාලිකවම මහා දුක්ගින්දර නිවන උතුරු දකුණ යාකරන තන්තිරිමලේ ජලාශයට ඔබතුමා අතින් මුල්කල් තබා ගන්නට ලැබීම අපි මේ යුගයේ ලැබපු මහත් වූ වාසනාවක් හැටියට සඳහන් කරමින් ඔබතුමන් ඇතුළු රජයට ආශිර්වාද කරන්නට කැමැති. ඔබතුමා දිගු කල් බලා කටයුතු කරන කෙනෙක් හැටියටයි මහා සංඝරත්නය ජනතාව අනුරගණ තිබෙන්නේ. ඔබතුමා අපේ රට ලෝකයේ ඉදිරියේ ඉතාම කීර්තිමත් තාම දියුණු වෙච්ච රටක් ලෝකයේ ඉදිරියේ නිර්මාණය කර දෙන්න නිහඬව කටයුතු කරනවා කියන එක බුද්ධිමත් ජනතාව අද හොඳින් වැළඳගෙන තිබෙනවා. ඔබතුමා ඇතුළු මේ මහා සංඝරත්නය පය ගහලා ඉන්නේ එදා යුද්ධයට සොල්දාදුවන් සූදානම් කරපු මහා සුවිසල් පුහුණු කඳවුරක. එදා මේ භූමිය මහා ගිනි ජාලාවක් තව අවුරුද්දක් දෙකක් පමණ යනකොට ඒ මහා ගිනි ජාලාව වෙනුවට මහා ජල කඳක් මේ ස්ථානයේ නිර්මාණය කරමින් ඒ සමස්ත ගින්දරම සදාකාලිකව නිවාලමින් අපේ රටේ සියලුම ජනතාවට සහෝදරත්වෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීමට ඔබතුමා ඇතුළු රජය තීරණය කළ තැන ගැන අපේ ආශිර්වාදය සඳහන් කරනවා. මේ පාස්කු ඉරිදා බෝම්බෙන් පස්සේ ආර්ථිකය කැඩිලා සල්ලි නැහැ කිව්වේ අවස්ථාවේදී තමයි මුදල් වෙන් කරේ මේ වැඩ කටයුතු අද ආරම්භ කරන්න කියලා මම කියන්න කැමතියි. අපි ඉදිරියට ගියා. අපි ප්‍රශ්න වලට මූණ දුන්නා කියලා කිසි දවසක ඈත් වෙලා නැහැ. මාස දෙකක් ආර්ථික හිර වෙලා තමයි මේක පිළිගන්නවා. ඒත් දැන් ඒකෙන් ටිකෙන් ටික අපි ගොඩ එනවා. මේ අවුරුදු දවසක් වෙනකොට ඒ හොඳ තත්වයකට අපිට එන්න පුළුවන් කියලා අයි බලාපොරොත්තු වෙනවා. මම දැන් කතා කරන්නේ අනාගතය ගැන. අපිට සම්ප්‍රදායික කෘෂිකර්මයේ ඉන්න බෑ. අපි නවීන කෘෂිකර්මයට යන්න ඕනේ. අපි දැනුම ලබලා දෙන්න ඕනේ. අලුත් තාක්ෂණ දැනුම ලබලා දෙන්න ඕනේ. අපනායන්ට අපේ කෘෂිකර්මයේ හරවන්න ඕනේ. ඒ කරන්න අවුරුදු 5ක් 6ක් 7ක් අපිට ඕනේ. එහෙනම් මේ ගම්වල ආදායම අඩු ගානේ ගම් 150ක ආදායම වැඩි වෙනවා කියලා මම කිසිම බයක් නැතුව කියන්න කැමතියි. අන්න එතෙන්ට අපි යන්න ඕනේ. අපි තව දුප්පත් රටක් අපිට තාම
හිඟාකන රටක් හැටියට ඉන්න බෑ. අපිට තාම ණය අරගෙන ඉන්න රටක් හැටියට ජීවත් වෙන්න බෑ. අපි මේවෙන් ගොඩ එන්න ඕනේ. ඊළඟ අවුරුදු 5 අපිට තියෙන විශාලම ප්‍රශ්නේ අපි ගොඩ වෙනවද නැත්නම් වැටෙනවද? අපි රජ රට රාජධානී වාගේ අපනයන ආර්ථිකයක් වෙළඳ ආර්ථිකයක් වෙනවද නැත්නම් අපි වැටිලා ඉන්නවද? අන්න ඒකයි අපිට ඊළඟ අවුරුදු 5 ඇත්ත වශයෙන්ම මූණ දෙන්න තියෙන ප්‍රශ්නේ. නිදහස ලැබුණ දවසේ අපි එක එකට හිටියේ ජපානයේ විතරයි. අද ජපානයේ, කොරියාව, සිංගප්පූරුව අපි පහු කරගෙන ඉන්නවා. එන් තව අපි පස්සට යනවාද? නැත්නම් අපේ උත්සාහයෙන් ඉදිරියට යනවාද? අනේ විසඳුම දුනාම තමයි මේ රට ගොඩ එන්න පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා. තන්ත්‍රිමලයේ ජලාශයේ ලංකාවේ ඉදුවෙන වාරිමාර්ග ජලාශවලින් දෙවනි ජලාශය. මේ ජලාශය දෙවනි වෙන්නේ සේනානායක සමුද්‍රයට පමණයි. ඒ වගේම තමයි මේ ජලාශය තමයි සංහිඳියාවේ රංගදියවර. එක පැත්තකින් මන්නාරම දිස්ත්‍රික්කයට, එක පැත්තකින් අනුරාධපුර දිස්ත්‍රික්කයට, අනිත් පැත්තෙන් වවුනියා දිස්ත්‍රික්කයට මේ දිස්ත්‍රික්කයට තුනටම මායිම් වෙච්ච ජලාශයක් තමයි මේ මල්ලතුයේ මහා ජලාශය. අක්කර 40,000කට කන්න දෙක වැඩ කරන්න පුළුවන්. තව අක්කර 2,000කට ප්‍රමාණයක් අපිට අලුතෙන් අස්වද්දන්න පුළුවන් වෙලා තියෙනවා. අවුරුදු 20කට ආසන්න කාලයක් වකුගඩු රෝගෙන් මේ මහවිලච්චියේ ජනතාව දුක් විඳා. එහෙනම් මේක එක පැත්තකින් මහා ලොකු පුණ්‍ය කර්මයක්. වගාවට අවශ්‍ය ජලය වගේම ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න මේක හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. රටේ ආරක්ෂාව යථා තත්ත්වයට පත්ව ඇති නිසා හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපි පක්ෂයක් හැටියට එකමුතු වෙලා මේ තීන්දුවක් ගන්නවා කවුද අපේක්ෂකයා කියන එක මොනවා වුණත් මං හිතනවා සජිත් ඇමතුමා ඉදිරිපත් වුණොත් එතුමා ජයග්‍රහණය කරන්නට නම් අග්‍රාමාත්‍යතුමා අපේ නායකතුමාගේ සහයෝගයත් අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වුණොත් එතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් සජිත් ඇමතුමාගේ සහයෝගය අවශ්‍යයි. ඒ වගේම කරු ජයසූරිය අපේ කතානායකතුමාට මේ රටේ බෞද්ධ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ විශ්වාසයක් තියෙනවා. ඉතින් මං හිතනවා මේ නායකවරු 3 දෙනාම එකතු වෙලා කතා කරලා තුමාලා මං හිතන්නේ තීරණයකට එන්න ඕනේ කවුද ජනාධිපති වෙන්නට සුදුසු අපේක්ෂකයෙක්. නෑ කිසිම බලපෑමක් නෑ. අපි හදිසි නීතිය ගියසරෙත් මාසයකට අපි දීර්ඝ කෙරුවේ නුවර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්න. ඒකට පොලිසියෙන්ුත් ඉල්ලීමක් කෙරුවා ත්‍රිවිධ හමුදාවෙන් සහයෝගය අවශ්‍යයි කියලා. නමුත් මේ රටේ දැන් ආරක්ෂක තත්ත්වය දිහා බලනකොට ඉතාමත් දැන් ඒ තත්ත්වය පාලනය කරලා තියෙන්නේ. ඉතින් හදිසි නීතිය තව දිගටත් දීර්ඝ කරන්නත් අවශ්‍ය වෙන්නේ. හදිසි නීතිය දීර්ඝ කරන්නේ මේ රටට අවශ්‍ය සංචාරකයන් එන එකත් ඒකටත් ලොකු බලපෑමක් තියෙනවා. අපි දැන් ගොඩක් අපි හමුදාපතිවරුන් සමග සාකච්ඡා කරුවා, පොලිස් ප්‍රතිතුමා සමග සාකච්ඡා කළා. සියලු දෙනාම එකතු වුණා දැන් හදිසි නීතිය ගලවන්නට හොඳ වෙලාව කියලා. ඒතකොට මේකට කතා බහ තියෙන අතරේ ඉන්න අස්තවාදීන් සම්බන්ධව නිදහස ලැබෙයි. නෑ, ඒගොල්ලන්ට නිදහස ලබාගෙන නෑ. නීතිපතිතුමා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ත්‍රස්තවාදීන් කිසිසේත් ආපෝ ජනතාව අතරට ගෙනියන්නට කිසිසේත් මේගොල්ලන්ට ඉඩ දෙන්නේ නෑ. जनाधिपतिवर्य අපි ජනාධිපති අපේක්ෂකයෙකු පත් කරන්න ඕනේ. ශ්‍රී ලංකා යුද හමුදාව නූතනයට හා අනාගතයට සරලන ආකාරයට ඉදිරියටගෙන යන බව යුද හමුදාපති ලියුතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මහනුවරදී මාධ්‍ය හමුවේ ඔහු මේ බව කියා සිටියා. යුද හමුදාපති ධුරේ වැඩබහර ගැනීමෙන් අනතුරුව ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රථමයෙන් මහනුවර ශ්‍රී දලතා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි ඒ මහතා අස්කිරි බල්වතු මහානායක ස්වාමීන් වහන්සේ බැහැදුටුවේ. මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් පළමුවෙන් අපේ රට ආරක්ෂා කරගත යුතුව තියෙනවා. ඒ වගේම මේ රටේ ඉන්න මහජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම යුද හමුදාව නූතනයට සහ අනාගතයට සරිලන පරිදි විශිෂ්ට හමුදාවක් කරා මින් ඉදිරියට රැගෙන යාම වගකීමක් හැටියට මම සලකලා, විශේෂයෙන්ම යුද හමුදාවේ රාජකාරියේ සිටින සහ රාජකාරියේ විශ්‍රාම ගිය, ඒ වගේම යුද්ධයේදී තුවාල ලැබපු, ඒ වගේම යුද්ධයේදී මිය ගිය සියලුම රණවිරුවන් රැක බලා ගැනීම ඔවුන්ට සුබ සාධනෙ ලබා දී
කොලියාපිටිය නව වෛද්‍ය පීඨයේ සිසු වෛද්‍යීරපත් කිරීම ලැබෙන 31 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අප වාර්තාකරු කපිල ඉලංගකෝන්. අති දවන්ත සංවර්ධනයක් කරා යන මේ ගමනේ පිපිදෙන කුලියාපිටිය පුරවරයට දයදුණු සංවර්ධන ව්‍යාපෘති අතරින් වයඹ විශ්වවිද්‍යාල වෙනුවෙන් ඉදවුණු කුලියාපිටිය නව වෛද්‍ය පීඨයේ ශිෂ්‍යතනක් ගන්නවා. වෛද්‍ය ශිෂ්‍යාවන් 72 කින් ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායම ආරම්භ කරමින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතියේ අති දවන්ත අංග සම්පූර්ණ වූ නව වෛද්‍ය පීඨ සංකීර්ණය තමයි මේ කඩිනමින් ඉදෙමින් පවතින්නේ. රුපියල් මිලියන 3230ක වියදමින් ඉදිකළ කුලියාපිටිය නව වෛද්‍ය පීඨය නවීන පහසුකම් රැසකින් සමන්විතයි. දේශනශාලා පරිපාලන ගොඩනැගිලි විද්‍යාකාර හා ක්‍රීඩා පහසුකම් ආදියද ඒ අතර වෙනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500කට පමණ අවශ්‍ය පහසුකම් සැපීමට මෙමගින් හැකි වෙනවා. පීඨ සංකීර්ණය මට පැහැදිලිවම කියන්න පුළුවන් අංග සම්පූර්ණ පීඨ සංකීර්ණයක් වගේ ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය කරන විද්‍යාගාර පහසුකම් ශ්‍රවණාගාරයක් නේවාසික පහසුකම් ක්‍රීඩා පහසුකම් මේ සියලු දෙයින්ම සමන්විත වූ අංග සම්පූර්ණ වෛද්‍ය පීඨ සංකීර්ණයක් තමයි දැන් මේ කඩිනමින් ඉදිවෙමින් පවතින්නේ. අගෝස්තු මාස 31 වෙනිදා උත්සවාකාරයෙන් මෙම පීඨ සංකීර්ණය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මූලිකත්වයෙන් විවෘත කිරීමට සියලු කටයුතු ලහිලහියේ සෝදානම්මින් පවතිනවා. ඉතාම කෙටි කාලයක් තුළ ඉදිකිරීම සිදුකර සිසු වෛද්‍යයට දායාද කිරීමට අප කඩිනමින් කටයුතු කරන යන අතර මෙමගින් වෛද්‍ය සිසුන් 500කට පමණ අවශ්‍ය පහසුකම් සැපයන අතර එමගින් රටේ වෛද්‍ය හිඟයට සහ මතු පරපුරේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් මෙමගින් බිහිවේ. රට තුළ පවතින වෛද්‍ය හිඟයට මේ ව්‍යාපෘතිය මහඟු පිටුවහලක් වනු ඇතයි මම විශ්වාස කරමි. එක්සත් ජාතික පක්ෂය කිසිවෙකුගේ බූදලයක් නොවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ අනුව එහි ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරන්නේ බහුතර කැමැත්තට අනුව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාගම දේවාලයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. රවී කරුණානායක මහතාගේ දේශපාලන ගමන් මඟ පිළිබඳ ප්‍රශංසා කරමින් ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් දේවාශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමටද දේවාලයේ ප්‍රධාන කපු මහතා කටයුතු කළා. පක්ෂ විනයක් අනුව කටයුතු කිරීමේ වැඩපිළිවෙල කරගෙන යනවා. මේ ප්‍රශ්නේ ඇති කරන්න හදන්නේ මම හිතන්නේ එක්සත් ජාතිපක්ෂ සම්ප්‍රදාය නොදන්න පුද්ගලයෙ වෙන්න පුළුවන්. ඒ විතර නෙමෙයි එක්සත් ජාතිපක්ෂ කඩාකප්පල් කරන ස්වරූපෙ වෙන්න පුළුවන්. අපල තියෙන ජනතා විශ්වාසය ඇති කරන කටයුතු කරන එක. මේ එක්සත් ජාතිපක්ෂ කියන්නේ මේ පාර දිගේ ගිහිල්ලා ප්‍රශ්න ඇති කළා මේකෙන් බලහත්කාරයෙන් ගන්න දෙයක් නෙවෙයි. අපර විනයක් තියෙනවා, ගරුත්වයක් තියෙනවා, රටේ තියෙන පැරණිම පක්ෂය ඒකට විශ්වාසය කරන පුද්ගලයන්ගේ විශ්වාසය දිනාගෙන කටයුතු කිරීම තමයි. අවශ්‍යවන්නේ එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රබලම වැදගත්ම පක්ෂයක්. ඒකට සියලුම දෙනා බලාගෙන සිටින්නේ කවුද මේ නම් කරන්නේ. ඉතින් නම් කිරීමේ ස්වරූපේ ඡන්දෙකුත් නැති අවස්ථාවක මොකද මේ තියෙන කුලප්පුභාවය. ඒ නිසා මම කාරණේ කිල්ලන්නේ අපේ විශ්වාසය හදවත දිනාගෙන කටයුතු කරනකොට ඒක රාශිය කරන එක. ඉතින් මේ නිසා අපි ඔක්කොම එකතු වෙලා කටයුතු කරනවා. හැබැයි යම් අය ප්‍රශ්න කරනවා මාධ්‍යත් ඒකට උල්පන්දම් දෙනවා. ඉතින් හරි වෙලාවට අපි හරි උත්තර දෙනවා. මෙරට නූපන් දරුවාගේ සිට සියලු දෙනා වෙනුවෙන් ශක්තිමත් හෙට දින කුරුම කර දෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට කරමැටිය මහජනපොළ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. රජයේ ප්‍රතිපාදන මත මහජනපොළ ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් 1,456ක්. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදාරච්චි මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා. මෙදා පාර නොවැම්බර් දෙසැම්බර් මාසේ වෙනකොට මේ රටේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා අපි හැරවුම් ලක්ෂ්‍ය ඇති කරනවා කියන එක මම තමුන්නාන්සරට ප්‍රකාශ කරනවා. විවිධ කණ්ඩායම් මාධ්‍ය ඉදිරියට දමලා හෙට අනිද්දා අපේ ප්‍රතිවාදීන් විරුද්ධවාදීන් සැලසුම් කළා තිබෙනවා. රටට වැරදි චිත්‍රයක් පෙන්වන්න අපේ ජාතික දැක්මක් තිබෙනවා, අපේ ප්‍රායෝගික දර්ශනයක් තිබෙනවා. අපිට ඕන තරම් මුදල් හොයාගන්න පුළුවන්. කොහොමද මුදල් හොයාගන්නේ? දූෂණය සහ මුලින්ම පිටු දැකලා, වංචාව ප්‍රෝඩාව සහ මුලින්ම ඉවත් කරලා, පාලකයේ බවට පත් වෙනකොට දුෂ්කර ක්‍රියා කරලා පාලකයෝ සුරසබ වෙනින්නේ නැතුව, පාලකයෝ මන්දිරවල අධිපෝෂණයක් ලබන්නේ නැතුව, මේ මහා මන්දිරවල පිහිනුම් තටාකවල පීන පීන ඉන්නේ නැතුව, පුංචි මිනිහත් එක්ක
राजपक्ष वरुण किसी दिन के प्रजातंत्रवाद गर नुकरण बव जाति महाजन सभावे कैंदुम कारु चमीर पेरेरा महता पवसनवा हेटन प्रदेश पैवती माध्य मुखदी ओह मे बव क्या सिटिया ගෝඨාභය ජනාධිපතිවරණ සටන පටන් ගන්නේම ප්‍රජාතන්ත්‍රවාදය අපමල් රේණුවකින්වත් පිළිගන්නේ නැතුව අපි දැක්කනේ ආ පහුගිය දවසේ වෝන් කරලා තිබුණා ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ මාධ්‍යට ඕන ප්‍රශ්න අහන්න බෑ රාජපක්ෂලා ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයක් තියන අය නෙමෙයි ඒ නිසා රාජපක්ෂලාගෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් ලැබෙන්නේ නැහැ ඒගොල්ලෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න ඕනේ ඒ නිසා තමයි අපි කිව්වේ රාජපක්ෂලා එනවා කියන්නේ ගෝඨාභය එනවායි කියන්නේ සොහොන් ලකුණු පේන්න ඕනේ මාධ්‍යවේදීන්ට සුදු වෑන් හීනේ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මේ දිනවල යාපනයේ ක්‍රියාත්මකයි තුන්වන දිනය වන අද දිනේදීත් මහජන සුබසාධන වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණා ජනාධිපති ලේකම් කාර්යාලයේ හා යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඒකාබද්ධව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ යාපනයේ දිස්ත්‍රික් වැඩසටහන සංවිධානය කර තිබෙනවා प्रादेशी लेखम कोट्टास पहलवक एक्रियात्मकाई दिस्ट्रिक मट्टमें मेतेक नोविसंदुनु महाजन गेटलु विसंदमें संवर्धने वेगवत किरीम वेरसडहने अरमुनाई मेम समस्त वेरसडहन निमावन विट व्यापृति हार दहसाक निमाकर ग्राम सेवा वसम हारस्यतिस पहग जीवत्वन पाउल एक लक्ष अनुपान दहसकट सितसलसीम राजे अपेक्षावाई වකුගඩු රෝග නිවාරණ වැඩසටහන මද්රව්‍ය නිවාරණ වැඩසටහන දරුවන් සුරකීමේ වැඩසටහන ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන ආදී මහජන සේවා රැසක මෙහිදී ක්‍රියාත්මක වනවා ලබන 29 වෙනිදා දක්වා පැවැත්වෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වෙනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය අඛණ්ඩව 19 වන වරට සංවිධානය කරන කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාව බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ එහි සිටින අපනියෝජිත දිනුෂි දීරසිංහ. කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශන භූමියයි අපි රැඳී සිටින්නේ BMSH පරිශ්‍රයේ මේ පැවැත්වෙන්නේ තවත් හෝරා කිහිපයයි ඔබට තිබෙන්නේ මේ ප්‍රදර්ශනයේ සඳහා සම්බන්ධ වන්නට ජාතික ඉදිකිරීම් සංගමේ 19 වරටයි මේ සංවිධාන කරන්නේ මේ ප්‍රදර්ශනයේ අපි ඇවිදමින් යන අතරතුර අපිට හමුණා විශේෂ පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහතා අපිත් එක්ක ඉන්නවා තනිවම මේ ප්‍රදර්ශනය නරඹන්න ඇවිල්ලා ඇයි මේ ප්‍රදර්ශනය නරඹන්න හිතුනේ ඔබ දේශපාලන නියෝජිතෙක් මොකක්ද මේ ප්‍රදර්ශනයේ වැදගත්කම කියලා ඔබතුමා හිතන්නේ මම 2010 ඉඳන් මේ ප්‍රදර්ශනය නරඹනවා මට මතකයි 2010 ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා හැටියට ඉන්න කාලේ ඉඳන් මේ ප්‍රදර්ශනයේට සක්‍රීය දායකත්වයේ දැක්කුවා ඒ වගේම මම මේ විශේෂයෙන් ඉදිකිරීම් සංගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියා කලින් ඒ අතීත මතකයත් එක්ක ඉතින් මේ හැමදාම එනවා මේක බලන්න ඒ වගේම පාර්ලිමේන්තුවේ මේ ඉදිකිරීම් සංගමේ මේ වෙන විට 50ක් මගින් සම්මතක වෙලා තියෙනවා ඒ සඳහා මගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හැටියට තමයි මේ යෝජනාව ගෙනාවේ. ඔය කාරණාත් එක්ක ඉතින් මම කල්පනා කරනවා හැමදාම මේ මෙතෙන්ට ආවහම ලෝකයේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ අලුත් දේවල් ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ හිමීට ඇවිල්ලා මේ ඒ ගවේෂණය කරන්න මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ අලුත් දේවල් මොනවාද ලෝකෙට එන්න පුළුවන් අලුත් නිපැයුම් මොනවාද? ඉතින් මේ දේවල් ඉගෙන ගන්න එක අපිට හරි වටිනවා. ඒක තමයි අදාවයි. ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට අපි අගය කරන ඔබතුමන්ගේ පැමිණීම ලංකාවේ සෑම වර්ෂයකම සංවිධානය වෙමින් 19 වන වරටයි මෙවර කන්ස්ට්‍රක්ට් 2019 ප්‍රදර්ශනයේ සංවිධානය වන්නේ මේ දින කිහිපය තුළම අපි දැක්ක ඉතාමත්ම විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙන ඊට හේතුව වාසු විද්‍යාශ්‍රීන් ඒ වගේම ඉංජිනේරුවරුන් ඒ වගේම මේ නිවාස ගොඩනැගිලි ඉදිකිරීමේ ශාස්ත්‍රයට සම්බන්ධ බොහෝ ඉදිකිරීම් ශාස්ත්‍රයට සම්බන්ධ අය මේ පරිශ්‍රයට ඇවිල්ලා ඔවුන්ගේ දැනුම ලබා ගන්නට සමත් වුණා ඒත් එක්කම නවීන තාක්ෂණයත් එක්ක මේ නවතාවයන් කොහොමද ශ්‍රී ලංකාව විදිහට අපි අපේ රටට යොදාගන්නේ මේ නවතාවයන් එක්ක අපි කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ මේ සියල්ල දැන කියා ගන්න අවස්ථාවක් තිබෙනවා 2019 කන්ස්ට්‍රක්ට් ප්‍රදර්ශනයේ භූමියට ආවතින් තවත් පැයක කිහිපය ඔබට තිබෙන්නේ මේ ප්‍රදර්ශනයේ තොරතුරු දැනගන්නට අපි සමු ගන්නවා BMSH පරිශ්‍රයේ සිට ස්තුතියි දිනුෂි
තද සුළං සාගර හා මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ක් දක්වා ඉහළ යා හැකි බවයි කාලකාරී නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළේ. කොළඹ සහ ගාල්ලහරා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. දිවෙන වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශවල සුළං හම්බන්නේ නීත දිශාවෙන් සුළඟේ වේගය පැති කිලෝමීටර් 30-40 අතර ගයක් ගන්නවා. නමුත් හම්බන්තොට සිට පොතල දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම සහ කංකසන්තරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය විටින් විට පැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. අගෝස්තු 19 මාතෘභූමිය වෙනුවෙන් උත්කෘෂ්ට මෙහෙවරක නිරත වූ විශිෂ්ට ශ්‍රී ලාංකිකයින් ජාතික සම්මානයෙන් පුදුම ලබන ජාතික සම්මාන උළෙල 2019 උත්කර්ෂවත් අන්දමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී
මෙහෙවරක සත් දින මතකය.